danus ti bhavanava. Upasak pirisata bhavanavata sudanam vima sandaha sinuak nada karavatahot yahapati. Bhavana kirime kalaya pemini kalhi samadenama pelasadi ekkeneku anikakuge ange nohapena lesa satara gulak pamanavat ida thaba. Upasaka varun visin baddha paryankayenda upasikavan visin artha paryankayenda vaadiviya yutuya. Upasikavan baddha paryankayen vaadivima ashobanaya. Bhavanave purva krutya. Vaadivimen pasu deyata ekkota hisa mata ho nalalehi ho tabagena teruwam medim aadiya sandaha sama denama ekata mese kiyenu. Sama denama kimata asamatnam kenikulawa kiyawa gat yutuya. Itipiso bhagava arahan samma sambuddho vijja charana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati imehi navahi gunehi samannagatam samma sambuddham saranam gacchami samma sambuddham sirasa namami. Svakkato bhagavata dhammo sandittiko akaliko ehi passiko opanaiko pacchattam veditabbo vinyohiti imehi chahi gunehi samannagatam dhammam saranam gacchami dhammam sirasa namami. Supatipanno bhagavato savaka sangho ujupatipanno bhagavato savaka sangho nyaya patipanno bhagavato savaka sangho samichi patipanno bhagavato savaka sangho yadidan chattari purisayugani atta purisa puggala esa bhagavato savaka sangho ahuneyyo pahuneyyo dakkineyyo anjali karaniyyo anuttaram punyakettam lokassati imehi navahi gunehi samannagatam sangham saranam gacchami sangham sirasa namami. Swamini bhagyavatun vahansa mage anuvana kamin mage dubala kamin mage kayaadi dwaratrayen nuba vahanseta siduvi ati varadak venam asarana u mahata samavana sekwa. Mage anuvana kamin mage dubala kamin dharma ratneta ha sangharatneta varada siduvi atnam dharma ratneya ha sangharatneda mahata samavana sekwa. Mage anuvana kamin mage dubala kamin ආර්යයන් වහන්සේලාට වරදක් සිදු වී ඇතනම් සියලු ආර්යයන් වහන්සේලා මාහට සමාවනසේක්වා. මහා කරුණික වූ භාග්‍යවතුන් වහන්ස මාගේ හෘදය නුඹ වහන්සේට ගඳ කෙලියක් කොට පූජා කරමි. එහි වැඩවසමින් මාහට නිවන් මඟ දක්වනසේක්වා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් මා විසින් කර ඇති කුසලානුභාවයෙන් මගේ සිත සමාධි වේවා මා කෙරෙන්නේ වරණියෝ දුරු වෙත්වා. මාගේ ආරක්ෂක දේවතාවෝද ලෝකපාලක දේවතාවෝද වෛර නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා
සුවපත්ත්වා. මාගේ මාපිය ගුරුවරයෝද උපකාරකයෝද වෛර නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා. සකල සත්වයෝම වෛර නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා. මෙසේ භාවනාවේ පූර්වක්‍ෘත්‍ය නිම කොට දෙයත් පහත දමා උකුල මත තබා මම බුද්ධ ආදී මහෝත්තමයන් ගිය මග යෙමින් නිවන් මග යෙමියයි සිත්හි ප්‍රීතිය ඇති කරගෙන ඇස් වසාගෙන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ අහසේ හෝ අසුනක හෝ වැඩ සිටින ආකාරයෙන් සිතා බුදුරුව හොඳින් සිතටගෙන මෙසේ භාවනා කරන්න. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ග ඥානයෙන් සකල ක්ලේශයන් නසා කෙලෙසුන් කෙරින් දුරු වූ හේින්ද, කෙලෙස් සතුරන් නැසූ හේින්ද, අරහත් මාර්ගඥානයෙන් සංසාර චක්‍රයාගේ අර සිඳලූ හේින්ද, දෙවියන් සහිත ලෝකයා විසින් පිරිනමන ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු හේින්ද අරහං නම් මෝසේක. මේ වාක්‍යයෙන් දැක්වෙන්නේ බුදුගුණ නවයෙන් පළමු වැන්න වූ අරහන් ගුණයයි. මේ විස්තර වශයෙන් තේරුම් ගැනීමටද උත්සාහ කරන්න. භාවනා කිරීමේදී ප්‍රසාදය වැඩෙන්නේ බුද්ධ ගුණාරම්මණයෙහි. සිත සමාධි වන්නේ තමා සිහි කරන ගුණය ගැන තේරුම් තිබූ තරමටය. බුදුගුණ විස්තර වශයෙන් තේරුම් ගැනීමට සූවිසි මහා ගුණය නැමැති පොත කියවීම ප්‍රයෝජනය. බුද්ධ ගුණ නවයම භාවනා කිරීම හොඳය. එහෙත් එය අපහසු බැවින් මෙහි අරහන් ගුණ භාවනාව පවණක් දක්වන ලදී. මේ භාවනාව පාලි වචන වලින් කරතහොත් ඉතිපිසෝ භගවා අරහං කියා භාවනා කරනු. එසේ කිරීම එතරම් සාර්ථක නොවිය හැකිය. භාවනාව පටන් ගැනීමේදී මෙපමණ වෙලාවක් භාවනා කරමි යයි කාලය නියම කරගෙන භාවනා කරනු. එක්වරකට අඩු ගණනේ පැය භාගයක්වත් භාවනා කළ යුතුය. දවසේ භාවනා කරන සෑම වාරයකදී පූර්වක්‍ෘත්‍ය නොකලාට වරද නැත. පළමු වාරයේදී පූර්වක්‍ෘත්‍ය කොට පසුව භාවනාව පමනක් කරනු. යන එන විටද මේ භාවනාව කළ හැකිය. බුද්ධානුස්සති භාවනාවේ අනුසස්. බුද්ධානුස්සති භාවනාවේ අනුසස් බොහෝය. කලක් කළහොත් එහි අනුසස් තමාටම දැකිය හැකිවනු ඇත. බුදුගුණ නිතර මෙනෙහි කිරීම බුදුරදුන් හා වාසය කිරීමක් වැනිය. බුදුගුණ සිහි කරන කල්හි සිතෙහි රාගය නැගී නොසිටී, ද්වේෂය නැගී නොසිටී, මෝහය නැගී නොසිටී. ඒ නිසා බුදුරදුන් අරබයා ඔහුගේ සිත ඍජුව පවති, නීවරණයෝ යටපත් වෙති. මේ භාවනාව කරන සමහරුන්ට බුදුරජාණන් වහන්සේ පියවි ඇසින් පෙනෙන්නාක් මෙන් පෙනෙන්නට වෙයි. එයින් ඔහුට ඉමහත් ප්‍රීතියක් ලැබේ. නිතර බුදුගුණ සිහි කරන්නා වූ පින්වතාගේ ශරීරය සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින චෛත්‍යයක් කරඬුවක් බඳුවේ. එබැවින් ඒ භාවනාව කරන සත්පුරුෂයා ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයෙක් වේ. පූජා සත්කාර ලැබෙන පුද්ගලයෙක් වේ. මේ භාවනාවෙන් ඒ ඒ පුද්ගලයන්ට උත්පත්තියෙන් හිමි වී ඇති අවාසනාවන්ත ගති
ක්‍රමයෙන් දුරුවේ. ග්‍රහාපල දුරුවේ. රස්සාවක් කරන්නෙකුට නම් එය දියුණුවේ. ඔහුගේ අදහස් ඉෂ්ට වේ. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒකෝ ධම්මෝ බුද්ධානුස්සති. අයං කෝ භික්ඛවේ ඒකෝ ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේ තථාගතයන් වහන්සේ විසින් බුද්ධානුස්සති භාවනාවෙහි අනුසස් දක්වා වදාළ පාඨයකි. එහි තේරුම මෙසේය. මහණෙනි, එක් ධර්මයක් භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කලකිරීම පිණිස, සසරට ඇති ඇලීම නැතිවීම පිණිස, දුක් නිවීම පිණිස, කෙලෙස් කිනි නිවීම පිණිස, විශිෂ්ට ඥානයෙන් ලෝතතු දැන ගැනීම පිණිස, චතු සත්‍ය අවබෝධ වීම පිණිස, නිර්වාණය පිණිස පවතී. කිනම් එක් ධර්මයක් දෙයත් බුද්ධානුස්සතියයි. මහණෙනි, මේ එක ධර්මය භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කලකිරීම පිණිස, සසරට ඇති ඇල්ම නැතිවීම පිණිස, දුක්ගිනි නිවීම පිණිස, කෙලෙස් ගිනි නිවීම පිණිස, විශිෂ්ට ඥානයෙන් ලෝතතු දැන ගැනීම පිණිස, චතු සත්‍ය අවබෝධ වීම පිණිස, නිවන පිණිස පවතී. භාවේහි බුද්ධානුස්සතින් භාවනාන මනුත්තරං ඉමං සතින් භාවයිත්වා පුරයිස්සසි මානසං. සුභූති තේරා ප්‍රදාන. තේරුම, භාවනාවන් අතුරෙන් සියල්ලට උතුම් බුද්ධානුස්සති භාවනාව කරව මේ භාවනාව කොට අදහස් සම්පූර්ණ කර ගනුව, මුදුන්පත් කර ගනුව. බුදුගුණ නවයම එකවර භාවනා කරනු කැමතියන් විසින් මේ වාක්‍ය නවය පාඩම් කරගෙන භාවනා කළ යුතුය. නවගුණ භාවනා වාක්‍ය 1. අරහං ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ග ඥානයෙන් සවාසනා සකල ක්ලේශ ප්‍රහාණයෙන් පාරිශුද්ධ වනසේක. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ලෝකාත්‍රය වාසීන් විසින් කරන පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසු වනසේක. 2. සම්මා සම්බුද්ධ ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයට අයත් වූද, කාලයට අයත් නොවූද සියල්ල අනිකකුගේ උපදෙස් නැතිව තමන් වහන්සේ විසින් මැනවින් දැන සිටියසේක. 3. විචාචරණ සම්පන්න ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානාදී අෂ්ට විද්‍යාවන්ගෙන් හා සීලාදී පංච දශ චරණයන්ගෙන්ද යුක්ත වනසේක. 4. සුගත ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්‍ය ශාස්ත්‍රූවරයන්සේ නොමග ගමන් නොකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති නියම මාර්ගයෙන් පරම සුන්දර නිර්වාණයට ගියසේක. 5. ලෝකවිදු ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම, රූප,
අරූප සංඛ්‍යාත ලෝකත්‍රේහි කිසිවක් ඉතිරි නොකර සියල්ල දැනවදාල සේක. 6. අනුත්තර පුරිස ධම්මසාරති ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන, බලමාන, ධනමානාදීන් මත්ව මුලාව නොමග යන ජනයා දමනය කිරීමට අන් සැමටම වඩා සමත් වෙන සීක. 7. සත්තා දේව මනුස්සානං. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ අනුශාසකයන් වහන්සේ වන සීක. 8. බුද්ධ ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුසත්‍ය ධර්මය ලෝකයාහට අවබෝධ කරවන සීක. 9. භගවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඉරිදි, අනන්ත බලයෙන් යුක්ත බැවින් සකල ලෝකවාසීන් විසින් ගරු කළ යුතු වන සේක. අනුලෝම ප්‍රතිලෝම භාවනාව. බුදුගුණ පාඨය අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද සජ්ජායනා කරති. එයින් මෙලොවට බොහෝ ගුණ ඇති බව කියති. ඒ මෙසේය. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විචාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි. මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවද සමදෙනා විසින්ම කළ යුතු භාවනාවකි. නවාංග උපෝසත සීලය සමාදන් වූවන් විසින් එය විශේෂයෙන් කළ යුතුය. නොකළහොත් නවාංග ශීලය සම්පූර්ණ නොවේ. මෛත්‍රිය සැමටම තිබිය යුතුය. මෙත් සිත් ඇත්තෝම, මෙත් අදහස් ඇත්තෝම සත්පුරුෂයෝය. ඒවා නැත්තෝ අසත්පුරුෂයෝය. මෛත්‍රී භාවනාව කරන කල්හි පළමුකොට තමාටම මෙත් වඩාගෙන, තමා ගැනම මෙත් සිත උපදවාගෙන, පසුව සෙස්සන් ගැන මෛත්‍රිය කළ යුතුය. තමාට මෛත්‍රී කර ගැනීම භාවනාව පටන් ගැනීමේදී පමණක් කිරීම ප්‍රමාණවත්ය. දිගට භාවනාව අන්‍ය සත්වයන්, අන්‍ය පුද්ගලයන් ගැනම කළ යුතුය. මෛත්‍රී භාවනාව ගැන වැඩිදුරට කරුණු දැන ගැනීමට බෞද්ධයාගේ අත්පොත 170 වැනි පිටුව පටන් ශාසනාවතරණය 385 වෙනි පිටුවේ පටන්ද කියවීම ප්‍රයෝජනය. මතු දැක්කෙන වාක්‍ය පාඩම් කරගෙන මෛත්‍රී භාවනාව කරත්වා. මෛත්‍රී භාවනා වාක්‍ය. මම වෛර නැත්තේ වෙම්වා. අනුන්ගේ යහපත කැමැත්තේ වෙම්වා. අනුන් පහත් කොට නොසිතන්නෙක් වෙම්වා. දුක් නැති එක් වෙම්වා. සුවපත් වෙම්වා. මාගේ හිතවත් වූ වෛර නැත්තෝ වෙත්වා. අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා. අනුන් පහත් කොට නොසිතන්නෝ වෙත්වා. දුක් නැත්තෝ වෙත්වා. සුවපත් වෙත්වා. මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා. අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා. අනුන් පහත් කොට නොසිතන්නෝ වෙත්වා. දුක් නැත්තෝ වෙත්වා. සුවපත් වෙත්වා.
ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම. මතු දැක්වෙන වචනවලට වෛර නැත්තෝ වෙත්වා යනාදී වාක්‍ය පස යොදා භාවනා කරත්වා. මේ ආරාමයේ සකල සත්වයෝ, මේ ගමේ සකල සත්වයෝ, මේ රටේ සකල සත්වයෝ, මේ දිවයිනේ ඔබ වෙසෙන සකල සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා. දිශා වශයෙන් භාවනා කිරීම. නැගෙනහිර දිග සකල සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා අනුන් පහත් කොට නොසිතන්නෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා. දකුණු දිග සකල සත්වයෝ පෙය්‍යාලං, බටහිර දිග සකල සත්වයෝ පෙය්‍යාලං, උතුරු දිග සකල සත්වයෝ පෙය්‍යාලං, යට සිටින සකල සත්වයෝ පෙය්‍යාලං, උඩ සිටින සකල සත්වයෝ පෙය්‍යාලං, සදිසාවේ සකල සත්වයෝ පෙය්‍යාලං. මෛත්‍රී භාවනාව ගැන දත යුතු කරුණු. මෛත්‍රී භාවනාව කිරීම සඳහා යොදාගත හැකි වචන බොහෝ ඇත්තේය. නොයෙක් පොත්වල නොයෙක් ආකාරයට භාවනා වාක්‍ය ඇත්තේ ඒ නිසාය. කවර වචනයකින් කවර ආකාරයකින් මෛත්‍රී භාවනාව කළද වරදක් නැත. ඒ නිසා පොත්වල වෙනස් වෙනස් ආකාරවලට භාවනා වාක්‍ය තිබීම ගැන විමතියක් ඇති කර නොගත යුතුය. මෙහි මෛත්‍රී භාවනා වාක්‍ය යොදා ඇත්තේ ඉතා හොඳ ක්‍රමයකටය. මේ භාවනාව කරන තැනැත්තා විසින් අවංකව අනුන්ට යහපතක් කිරීමේ අදහසින්ම භාවනා කළ යුතුය. එබඳු අදහසක් නැතිව භාවනා වාක්‍ය කීවාට ඉන් එතරම් ප්‍රයෝජනයක් නොවේ. අවංකව තමාගේ සිත අන්‍ය පුද්ගලයන්ට යොමු කරගෙන ඒ ඒ වාක්‍යෙන් කියවෙන දෙය අන්‍යයන්ට සිදු කර දීමේ බලාපොරොත්තුවෙන්ම භාවනා කරනු. වෛර නැත්තෝ වෙත්වා යන වැකියෙන් කියවෙන කරුණු දෙකක් ඇත්තේය. භාවනාවට ලක්වන භාවනාවට හසු කරගන්නා සත්වයන් කෙරෙහි අන්‍යයන් ගැන වෛර ඇති නොවීම එක් කරුණකි. භාවනාවට හසුවන පුද්ගලයන්ට අන්‍යයන් වෛර නොකිරීම එක් කරුණකි. මේ දෙකරුණම සලකාගෙන ඒ දෙකම නොවීම පිණිස භාවනා කරන්න. මෛත්‍රී භාවනාව භාවනා කරන තැනැත්තාගේ යහපත පමණක් නොව ඒට හසුවන අන්‍ය සත්වයන්ගේ යහපතද සිදුවන භාවනාවකි. එය උසස් භාවනාවක් වන්නේ ඒ නිසාය. භාවනා කරන කල්හි තමා කියන දෙය එයට හසුවන සත්වයනට සිදුවන පරිදිම භාවනාව කළ යුතුය. මෙහි භාවනා වාක්‍ය යොදා ඇත්තේ අනුන්ගේ යහපතද සිදුවන්නා වූ ආකාරයටය. එය ගැඹුරු කරුණකි. ඒ ගැන විස්තරයක් කළහොත් මෙය කියවන බොහෝ දෙනෙකුන්ට තේරුම් ගත නොහි කියවීමට අප්‍රිය විය හැකි බැවින් ඒ ගැන විස්තරයක් නොකරනු ලැබේ. ශාසනාව තරණය නැමැති පොතේ සඳහන් මෛත්‍රී භාවනා විස්තරය කියවුවහොත් ඒ ගැන දැනුමක් ලැබිය හැකිවනු ඇත. මෙහි දක්වා ඇති මෛත්‍රී භාවනාවේ කොටස් තුනක් ඇත්තේය. හිත අහිත මධ්‍යස්ථ සත්වයනට මෙත් වැඩීම පළමුවන කොටසය. තමා සිටින තැන සිට ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම දෙවන කොටසය. දිශා වශයෙන් මෙත් වැඩීම තුන්වන කොටසය. කොටස් තුනම පාඩම් කරගෙන තුන් ආකාරයෙන්ම භාවනා කළ හැකිය.
එක් කොටසක් හෝ දෙකක් පාඩම් කරගෙන භාවනා කිරීමද සුදුසුය. දිශා වශයෙන් කරන භාවනාව වඩාත් හොඳය. එය සදිසාව ගැනම පිළිවෙලින්ද භාවනාව කිරීම සුදුසුය. එක් දිශාවක සත්වේනටම බොහෝ වේලාවක් මෙත් කිරීම වඩාත් හොඳය. එසේ කරන තැනැත්තා භාවනාවට ලක්කර ගන්නා දිශාවට හැරි වාඩි වී සිත ඒ දිශාවට යොමුකොට ඒ දිශාවේ සත්වේනටම බොහෝ වේලාවක් මෙත් වැඩිය යුතුය. එයින් ඒ දිශාවේ සත්වේනට ගුණ ලැබේ. මෛත්‍රී භාවනාවේ ගුණය වඩා ලැබෙන්නේ ඒ දිශාවේ භාවනාව කරන්නා සමීපයේ සිටින සත්වේනටය. දුරයත් ගුණය මද වේ. මෛත්‍රී භාවනාවේ අනුසස්. අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ අනුස්සති වග්ගයේ සූත්‍රයක මෙත්තා චේතෝ විමුක්තියේ අනුසස් 11ක් වදාරා ඇත්තේය. ඒ අනුසස් 11 මෙසේය. 1. ගෙරවීම්, දත් සැපීම්, කෙඳිරීම්, නන් දෙඩවීම්, ඒ මේ අත පෙරරීම් වලින් තොරව සුවසේ නින්ද යෑම. 2. කෙඳිරීම්, ඈනුම් ඇරීම්, ඇඟ පැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදි වීම. 3. සර්පේනට, සොරුන්ට, ඇතුන්ට, සතුරන්ට හසුවීම් ආදී භයානක සිහින නොපෙනීම. 4. දකින දකින සැමටම ප්‍රියවීම. 5. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ප්‍රියවීම. 6. දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම. 7. ගින්නෙන්, විෂෙන් හා ආයුධවලින්ද අනතුරු නොවීම. 8. වහා සිත සමාධි වීම. 9. මුහුණ පැහැපත් වී බැබලීම. 10. නොමුලාව කාලක්‍රියා කරන්නට ලැබීම. 11. ඒ ජාතියේම රහත් නුවහොත් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම. මෙත්තා චේතෝ විමුක්තිය යනු මෛත්‍රී ධ්‍යානයයි. ඉහත කී අනුසස් ලැබෙන්නේ මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ලබාගත් අයටය. සාමාන්‍ය මෛත්‍රියෙන් ඒ අනුසස් ලැබෙන්නේ ස්වල්ප වශයෙනි. මද වේලාවක් මෛත්‍රී භාවනා කොට ඉහත කී අනුසස් නොලැබෙන කල්හි කියන අනුසස් මෛත්‍රියෙන් නොලැබේයයි වරදවා නොසිතා ගත යුතුය. ඒකම්පි චේ පාන මදුට්ට චිත්තෝ මෙත්තා යති කුසලෝ තේන හෝති. සබ්බේව පානේ මනුසානුකම්පං පහෝත මරියෝ පකරෝති පුඤ්ඤං. ඉති උත්තක. තේරුම, ඉදින් අදුෂ්ට වූ සිතින් එක් සත්වයකුට වුවද මෙත් වඩාද එයින් බොහෝ කුසල් ඇතිවේ. සකල සත්වයින්ටම මෛත්‍රී වඩන්නා වූ ආර්ය පුද්ගල තෙමේ ඉතා මහත් පිනක් කරයි. මෙත් වැඩිය යුතු ආකාරය. මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මානසම් භාවයේ අපරිමාණං. මෙත් වැඩිය යුතු ආකාරය දක්වා තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති මේ ගාථාව සිහි කරනු. එක් දරුවකු ඇති මව ඒ දරුවා තමාගේ ජීවිතයට දෙවනි නොකොට රකින්නීද ඒ මව තමාට ඇති එකම දරුවා කෙරෙහි
යම්බදු මෛත්‍රියක් පවත්වන්නේද මෙත් වඩන සත්පුරුෂයා විසින් සියලු සත්වයන් කෙරෙහි එබඳු මෛත්‍රියක් පැවැත්විය යුතුය යනු එහි අදහසයි.